උලමා නම් මෙම සත්වයා උලලේනා යනුවෙන්ද හඳුන්වනවා. වයිල්ඩ් සිලෝන් නම් කෘතියෙහි මෙම සත්වයා හඳුන්වන්නේ ඩෙවිල් බර්ඩ් ලෙසයි. මේ සතා බිහිසුණු පෙනුමකින් යුත් සතෙක්. පක් වූ හොට, හිසේ හැන්දක් වෙන කුඩා කොණ්ඩය, දුඹුරු පැහැ මුහුණ සහ විශාල දෙනෙත් මේ පක්ෂියාට බිහිසුණු පෙනුම ගෙන දෙනවා. උලමාගේ හඬ ගැමි වහරේ හඳුන්වන්නේ සොහොන්බර ගැසීමක් ලෙසයි. උලමාගේ නාදයට ඈත අතීතයේ පටන් අපේ වැසියන් ඉමහත් බියක් දැක්වනවා. ඒ වගේම පැරණි අයගේ මතයක් තිබුණා උලමා කෑ ගහනවා ඇහුනොත් ඒ දේ හරිම මූසල දෙයක් කියලා. ඒ හඬ ඇසුනොත් කෙනෙක්ගේ වියෝවක් අනිවාර්යෙන් සිදුවන බව ඔවුන් විශ්වාස කළා. මෙම පක්ෂියා අඳුරු කැලය තුළ තුරුගොඹ තුළට වී ජීවත්වන හේතුවෙන් මිනිසාට දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් දෙහිවල සත්ව උද්‍යානය වැනි ස්ථානයන්හි හොඳින් මොවුන්ව දැක බලා ගන්න පුළුවන්. උලමා ගැන ජනප්‍රවාදයේ මෙසේ කියවෙනවා. එක්තරා කාන්තාවක් දියණිය සහ සැමියා ගෙදර සිටුවා. ඇය කැලයට ගොස් දර කඩාගෙන විත් මිදුරට දමා කුස්සියට ගොස් බලන විට ලිපෙහි මස් හැලියක් ඉදෙනවා දැක එයින් එක් කෑල්ලක් හැන්දටගෙන බැලූ විට අතක ඇඟිලි අසුවීමෙන් කෝදරුවා යැයි සැමියාගෙන් විමසූ විට ඇයට ලැබුණු පිළිතුරෙන් සෙහිවිකල්ව මස් කැබැල්ල ගත් හැන්ද හිස මත දබාගෙන දරුවාගේ නම වන තේනෝ තේනෝ කියා කෑගසමින් කැලයට දිව ගොස් හදවත පැලී යක්ෂණයක් වී ඉපදිය අදටත් තේනෝ තේනෝ කියා මරහණින් රාත්‍රී පුරා තම දරුවාට අඬගසන බව කියවේ. උලමාගේ සද්ද අහපු අය නම් කියන්නේ ඒ සද්දෙට වයසක අය සහ හිත දුර්වල අය මැරෙන එක නම් අහන්න දෙයක් නැහැ කියලා. ඉතින් මහකැලේ ගොවිතැන් කරන මිනිසුන්ට උලමාගේ විලාපය කොයිතරම් ඇහෙනවා ඇද්ද? මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සියලු දෙනාට සුබ දවසක්.